සුබ දවසක් ඔබ සමට. මම හිතන්නේ අද අපි කාලීන මාතෘකාවක් යටතේ කතා කරන්න එකතු වෙලා ඉන්නේ. වෛරස් ලෙඩ එන්නත වෛරස් රෝග ගත්තාම අපි ඩෙංගු රෝගේ ගොඩක් බැට කාපු අවධියක් පහු කරමින් යන අවධියක්. දැන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඉතින් අපිට තියෙන පරණ අත්දැකීම් එක්ක ඒත් එක්කම නැගීගෙන එන වෛරස් රෝගයක් තියෙනවා. ඒක තමයි seasonal influenza කියලා කියන්නේ. ඉති වර්ග ගොඩක් තිබ්බත් මේ වෙනකොට ඉන්දියාව පුරා පැතිරි යන H1N1 influenza තත්ත්වය බොහොම බරපතල ලෙස පැතිරිගෙන යනවා. ඇත්තටම ඉන්දියාව තුළ මේ වන විට වාර්තාමාන රෝගීන් සංඛ්‍යාව ගියවෘත්තේ, ඒ කියන්නේ 2016 වසරේ ඒ වාර්තාමාන රෝගීන් සංඛ්‍යාව 1786. ඒකෙන් මරණ සිදුවලා තියෙන 265. නමුත් මේ පළවෙනි මාස 5 ඇතුළතදී විතරක් ඉන්දියාවේ දැනට රෝගීන් 8648ක් වාර්තා වෙලා තියෙනවා. එයින් රෝගීන් 345ක් මරණයට පත් වෙලා තියෙනවා. තමිල්නාඩුවේ විතරක් ගත්තහම රෝගීන් 2798ක් වාර්තා වෙනවා. ඒ කියන්නේ පසුගිය කාලවලට වැඩිය බොහොම වැඩි රෝගීන් සංඛ්‍යාව ඉන්දියාව තුළ වාර්තා වෙනවා. ඉතින් ඉන්දියාවට ආසන්නතම රටක් හැටියට අපිටත් මෙම අවධානම ලැබෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඉතින් අවධානන්ට පෙර සූදානම හොඳයි කියලා රැකියක් තියෙනවා. ඒ වගේම අපිට තියෙන පරණ අත්දැකීම් අනුව අප්‍රේල් සහ ජූනි මාස අතර සහ නොවැම්බර් සහ ජනවාරි අතර තමයි මේ සීසනල් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය බොහොම වැඩි වෙන්නේ. ඉතින් මේකේ රෝග ලක්ෂණ මොනවද? ඔබ කොහොමද මෙම ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය අඳුරගන්නේ? ඉතින් ඒක උණ, ඉසරදය, උගුරේ අමාරුව, කැස්ස, සොටු දියර ගැනීම, ඒ වගේ බොහොම සුලභ රෝග ලක්ෂණ තමයි මේකේ ලැබෙන්නේ. ඊට අමතරව නියුමෝනියාව, ශ්වසන අපහසුතා සහ අධික උණ වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබට ඔබ කොහොමද මෙම රෝගී තත්ත්වයෙන් පරිස්සම් වෙන්නේ? ඔබට පුළුවන් රෝගීන් ගැවසෙන තැන් වලට යාම අවමයක් කරන්න, නියමිත පරිදි සබන්වදා නිතර අත්සේ දින පුරුදු වන්න, නාසය සහ මුඛය අනවශ්‍ය ලෙස අතපත ගෑමෙන් වළකින්න. ඔබ ඉන්ෆ්ලුවෙන්සා රෝගියෙක්ගේ සැකකල හැකි රෝගියෙක් ඉන්නවා නම් පුළුවන් තරම් මීටරයක දුරින් ඔබට මීටරයක දුරින් සිටියොත් කිසිම වෙලාවක ඔබට ඒ රෝගී තත්ත්වය වැළඳීමේ හැකියාවක් නැහැ. හොඳ වාතාශ්‍රයක් තුළ ජීවත් වන මුඛයේ සහ නාසාවරණ භාවිත කරන විට නිතර ඒවා අතපත ගෑමෙන් වළකින්න. ඉතින් මේ රෝගී තත්ත්වය බොහොමත්ම සුලභ රෝගී තත්ත්වයක්. මේක හැමෝටම ගොඩක් අයට වැළඳෙනවා, ගොඩක් අයට ඒ වගේම සුව වෙනවා, කිසිම සංකූලතාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් එක රෝගීන් කණ්ඩායමකට මේක බොහොම බරපතල ලෙස බලපානවා. ඒ වැඩිපුර පරිස්සම් වෙන්න ඕන ඒ රෝගීන් කණ්ඩායම. ඒ රෝගීන් කණ්ඩායම් කවුද කියලා මම කිව්වොත් වයස අවුරුදු 2කට අඩු ළමයි, අවුරුදු 65ට වැඩි හිටියන්, විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්. පහුගිය අවුරුදු තුල ලංකාවේ සිදු වූ මාතෘ මරණවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් මේ H1N1 ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයෙන්ද මරණ සිදු වෙලා තියෙනවා. ඒත් එක්කම දියවැඩියා රෝගීන්, ඇදුම රෝගීන්, වකුගඩු ආශ්‍රිත රෝගීන් සහ කැන්සර් සහ ප්‍රතිශක්තිකරණය අඩු කරන රෝග ඖෂධ භාවිත කරන රෝග. ඇත්තටම මේ සඳහා ප්‍රති වෛරස් ඖෂධ තියෙනවා. ඔබ ටැමිෆ්ලු නමින් වෙළඳපළේ දැක්වෙන්නේ එම ඖෂධය. නමුත් එම ඖෂධය මෙම ඉන්ෆ්ලුවෙන්සා රෝගී සෑදෙන සියලුම දෙනා භාවිත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ ඖෂධය භාවිත කළ යුත්තේ බොහොම උත්සන්න රෝගීන් නියුමෝනියා තත්ත්වයක් ඇති වුණොත්, අධික උණ තත්ත්වයක් ඇති වුණොත්, එහෙම නැත්නම් අර මුලින් සඳහන් කරපු අවධානම් සහිත කණ්ඩායම් වල ඉන්න අයට මේ ඖෂධය භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ රෝගී තත්ත්වය, එහෙම නැත්නම් මේ රෝග ලක්ෂණ ඔබට වැළඳුණොත් ඔබ කළ යුත්තේ කොහොමද? ඔබට බොහොම පහසුවෙන් මේ රෝගී තත්ත්වය වැළඳුණත් ඒකෙන් රෝගී සුවතරපත් කරගන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාකාරකම් ඔබ විසින් කළොත්. ඔබ විවේකීව ගත කරන්න, ඔබ රාජ්‍ය සේවකයෙක් හෝ පෞද්ගලික රාජ්‍ය සේවකයෙක් වෙන්නෙක් නම් ඔබට ඒ සඳහා නිවාඩු ලබා ගන්න පුළුවන්.
එහෙම නැත්නම් පාසල් ශිෂ්‍යෙක් නම් පාසල් නොගොස් ගෙදෙට්ට විවේකේ ලබා ගන්න පුළුවන්. හොඳ පෝෂදායි ආහාර වේල ලබා ගත යුතුයි. ඒ වගේම ඔබගෙන් අනික් අයට රෝගේ බෝ වෙන්න තියෙන අවස්ථාවන් කිරීමට සෙනඟ අතර ගැවසීමේ වැලකී සිටින්න. ඊට අමතරව ඔබට මේ සඳහා ඔබට අධික උණ තියෙනවා නම් ඒ සඳහා පැරසිටමෝල් වැනි ඖෂධයක් භාවිත කරන්න පුළුවන්. අර රෝග ලක්ෂණ අනුව භාවිත කරන ඖෂධ භාවිත කරන්න පුළුවන්. නිතරම ඔබ සබන්වද අත සේදීම කරන්න. ඔබ කසින විට කිවිසුම් ගන්නට ලේන්සුවක් හෝ ටිෂුවක් භාවිත කිරීමට කටයුතු කරන්න. ඉන්ෆ්ලුවෙන්සා රෝගී වැළඳෙන සියලුම දෙනා රෝහල් ගත වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. රෝහල් ගත වීමට අත්‍යවශ්‍ය වෙන්නේ පැරසිටමෝල් වලට පාලනය නොවන අධික උණක් තිබුණොත්. එහෙම නැත්නම් ශ්වසන අපහසුතාවයක් ඇති වුණොත්. එහෙම නැත්නම් නියුමෝනියා වැනි තත්ත්වයක්. එහෙම නැත්නම් සිහි නැතිවීම. එහෙම නැත්නම් ඔබ දන්නා අගාත. එහෙම නැත්නම් ෆිට් එක කියලා අපි හඳුන්වනවා. අන්න එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඔබ වහාම රෝහල් ගත වීම අත්‍යවශ්‍යයි. මම හිතන්නේ මේ පිළිබඳව ඔබ දැනුවත් වීම බොහොමත්ම වටිනවා. එහෙම වුණොත් අපි මේ කියන ආකාරයට පරිස්සම් වුණොත් අපිට ඉන්න තියෙන සීසනල් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයෙන් අපිට වැළැක්වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ දැනුවත් වී ඔබත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයෙන් වැළකීමට කටයුතු කරන්න ඉල්ලා සිටිනවා.